මෙවන විට නයිජර් රාජ්‍ය හමුදා පාලනයකට නතු වීමත් සමග පාලන තන්ත්‍රය හමුදා නායකයෙකු අතට පත්වීමත් සමග මෙවන විට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ගෙවුණු බ්‍රහස්පතින්දා දවසේදී වහාම දැනුම් දී තිබෙන්නේ නයිජර් රාජ්‍යයේ දැනී සිටින මෙවන විට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් වහාම එරටින් පිටමං කරන ලෙසයි. එයනු ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙවන විට නයිජර්හි ජනාධිපතිවරයෙකු ලෙසින් ඡන්දයෙන් තෝරාපත් වුණු මොහමඩ් බොසූම් සහ ඔහුගේ රජය මේ වන විට පත්ව ඇති තත්ත්වය පිළිබඳ තමන්ගේ කනගාටුව පළ කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මේ වෙද්දි වාර්තා වන තොරතුරු වලට අනුව ඉතාමත් ආරක්ෂාකාරී ලෙස තානාපති කාර්යාලයේ නිලධාරීන් ඉවත් කර ගැනීම සඳහා කටයුතු සිදු කරන ලෙස මේ වන විට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මීට අමතරව ප්‍රංශය अमेरिका एक्सत् जनपदय एवगेम एक्सत् राजधानी केन राज्यान् किहिपेम मेवन विट अगनूर रेंदी सिटिन तमन्गे तानापति नियोजितेन सन्धा आरक्षाकारी वेडपिलिवलक् पिलिबंद साकच्छावक् आरंभ कर तिबेनवा. मे अतरतुरे अमेरिका एक्सत् जनपद जनाधिपतिवरया वहाम हिटपु जनाधिपतिवरया लेस सलकन चंदेन तोरापत् करगत् मोहम्मद बाज़ूम वहाम निदहस करन लेसद इल्लीमक् कर तिबेनवा. විශේෂයෙන්ම මේ වන විට අදාළ බාලන බලය අල්ලාගත් හමුදා නායකින් දැනුම් දෙන්නේ යම් ආකාරයක ජාත්‍යන්තර වශයෙන් කුමන හෝ මැදිහත් වීමක් සිදු වුවහොත් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා එයට ප්‍රතිචාර දක්වන බවයි. කෙසේ වෙතත් මේ වන විට ඔවුන්ගේ වැඩිම ඉල්ලීම බවට පත්ව තිබෙන්නේ ප්‍රංශ, බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් සඳහා ආරක්ෂක සහතිකයක් නැත්නම් ගරන්ටි එකක් ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් මේ තත්ත්වය බරපතල ප්‍රශ්නයක් බවට පත්වුවත් මේ වන විට නයිජර් රාජ්‍ය තුල මෙය එක්තරාකාරයක ආන්දෝලනාත්මක සිදුවීමක් වනවා. ඊට හේතුව තමයි රට මංකොලොත් කළ විනාශ කළ මුදල් අමාත්‍යවරයා යම් ආකාරයකින් හඬා වැටෙමින් රටේ මුදල් වලට සිදු වූයේ කුමක්ද යන්න ජනතාව ඉදිරියේ හෙළිදරව් කරන්න කියව විට ඔහු කඳුළු සල්න වීඩියෝ මේ වන විට ජාත්‍යන්තරය පුරා ප්‍රචලිතව පවතිනවා. එවන් තත්වයක් ඇතුළතදී රට අභ්‍යන්තරිකව බරපතල වංචා දූෂණ ක්‍රියාත්මක වූ බවත් රට දැවැන්ත වර්ගවාදී ආගම්වාදී ප්‍රශ්නවලට මූලිකත්වය ගෙන කටයුතු කළ බවත් මේවන විට නව පාලන තන්ත්‍රය විසින් චෝදනා එල්ල කර තිබෙනවා. මේ තත්ත්වයේ උඩයි ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා දැනුම් දෙන්නේ මේවන විට රඳවා තබාගෙන සිටින ඡන්දයෙන් පත්තුණු ජනාධිපතිවරයා වහාම නිදහස් කරන ලෙස.